සජිත් ප්‍රේමදාස මහතාට ගල්මුල් ප්‍රහාරයක් කළ වුණා රත්පලානේ රැස්වීමකදී. මම දකින්න කොහොමද මේ ගල්මුල් ප්‍රහාර කළේ මේ ආරම්භයක් වෙන්න බැරිද? ඒක පොහොත්තු සංස්කෘතිය. ඒකදී අනිවාර්යෙන්ම ආරම්භයක් තමයි. ඒගොල්ලෝ ඉස්සරහ 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා ඒ වගේ දේවල් කරා. මට මතකයි 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේ පැල්මඩුල්ලේ රැස්වීමේදී අපට ඔය වගේ ගල්මුල් ප්‍රහාරයක් කළ කරා. ඉතින් ඒ සංස්කෘතිය තමයි ආපහු යන්න හදන්නේ. දැන් පොල් මිල වට ප්‍රමාණය අනුව තීරණය කරන්න ඇවිල්ලා තියෙනවා. මෙහෙම කවද්ද අමුතුමා පොල් මිල වට ප්‍රමාණය අනුව තීරණය කළේ මේ ක්‍රමය හරිද මොකද්ද මේ විහිළුව? ඒකදී විහිළුවක් තමයි. දැන් ඒගොල්ලෝ කියන්න වෙනවා පොල් ගෙඩිය මුඩ සහිතව පොල් මුඩ නැතුව කියලා එහෙමත් විස්තර කරන්න වෙනවා. මම දැක්ක අර පින්තූර දාලා තියෙන සුපර් මාකට් එකට දැන් පොල් ගෙඩිය තියෙනවා පොල් කොස්සත් එක්කම තියලා. ඒකට වට ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් ඔල් ප්‍රශ්නේ විසඳන්න බෑනේ වට ප්‍රමාණය වෙන වෙන ඉල නියම කරලා. ඒකට වෙනම ප්‍රශ්නයට නිත්‍ය විසඳුමක් හොයන්න හරි ගේන්න වෙනවා. ප්‍රශ්නේ අධ්‍යයනය කරලා. දැන් රටේ පොල් ඉන්දියක් තියෙනවා කියලා යාන්දු කියන්නේ. ඒ මේ අනුව තමයි මේක කළා කියලා කියන්නේ. මේ ඇත්තටම පොල් ඉන්දියක් තියෙනවාද ඒකට පිළියම් ඉක්මලා කොහොමද මේ අඬෝ විපක්ෂයේ විදියට දකින්නේ? නෑ දැන් කීපාරත් ඒගොල්ලෝගේ ආණ්ඩු තියෙදි පොල් ඉන්දියක් තියෙනවා කියලා දෙමළ තමිල්නාඩු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ එහෙන් පොල් ගෙනාවා. ඒ ව්‍යාපාර කරන්න දන්නේ ඒගොල්ලෝ පොල් ගියා නිර්මාණය කළා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරිකයෝ එකතු වෙලා පොල් ගේන්න පටන් ගනි පිට රටින් ආපහු. ඒ වගේ වැඩ තමයි කරන්න ඕනේ නැවතත් අනිවාර්යයෙන්. අමුතුමා දැන් ආණ්ඩුවෙන් කියන්නේ විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා. ඇත්තටම ඒ වගේ දෙයක් වෙන්නේ මේ. ඉතින් කොරහේ කිඹුල්ලුද නැද්ද කියලා තේරෙනවානේ ජනතාවට කඩේට ගියාම. अधिकरण मेहवान पुलिस मेहवान मैं मेहवान जनाधिपति बल हमेन को तन दुर्दी मैं बल हमेन को भयानक तेरे पोटू पोटू इन्ना वांग मेरा पालने मानसिक अत्येक नैक දැන් ආණ්ඩුවේ ඉන්න පිරිස් අපි දන්නවා 18ටත් අත ඉස්සුවේ 19ටත් ඉස්සුවේ ඔබතුමා හිතනවාද එහෙම අත උස්සන්න නැතු ඉදී එහෙම පහදලා දෙයි ආණ්ඩුවේ පිරිස් අනිවාර්යයෙන්ම අත උස්සනවකට ටිකක් බේර ගන්න වැඩ ගෝස්තරේ බේර ගන්න රැක ගන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කිස දන් දෙන්නේ කිව්වත් දන් දෙනවා ඒ වගේ පිරිසක් නැතනේ breaking.lk